ජුවම්ගේ ගෝලියෝ ඌට මේ සියල්ල දැන්වූහ. එවිට ජුවම් සිය ගෝලයන්ගෙන් දෙදෙනෙකු කැඳවා වඩින්නට සිටින තැනන් වහන්සේ ඔබද නොත් වෙන කෙනෙකු අපේක්ෂා කරමුදැයි අසනු පිණිස සම්විධානන් වහන්සේ වෙත ඔවුන් යවීය. ඔවුන් වහන්සේ වෙත පැමිණ වඩින්නට සිටින තැනන් වහන්සේ ඔබද නොත් වෙන කෙනෙකු අපේක්ෂා කරමුදැයි විමසනු වස් ස්නාවක ජුවම් අප ඔබ වෙත එවී යයි කීහ. ඒ වෙලාවේදීම උන්වහන්සේ බොහෝ දෙනෙකුගේ ලෙඩ රෝග සුව කර අශුද්ධ ආත්ම දුරු කර අන්ධයන් බොහෝ දෙනෙකුට පෙනීම දුන්සේක. උන්වහන්සේ උත්තර දෙමින් යන්න ඔබ ඇසූ දුටු දෙය ජුවම්ට දන්වන්න. අන්ධයෝ පෙනීම ලබති, කොරු ඇවිදිති, රෝගීව පවිත්‍ර කනු ලබති, බීරෝ ඇසීම ලබති, මලව් නැගිටවනු ලබති, දිළිඳුන්ට සුභාසන ප්‍රකාශ කනු ලැබේ. මාකරේ විශ්වාසය නැති කර නොගන්නා තැනැත්තේ භාග්‍යවන්තකයයි ඔවුන්ට වදාළ සේක. සුවිශේෂ වාක්‍ය නම් මෙසේය. ක්‍රිස්තුනි වහන්සේට ප්‍රශංසා වේවා. ස්වල්ප මොහොතකට වාඩි වෙන්න. ක්‍රිස්තුමන් තුළ මාදරණීය සහෝදර සහෝදරිනි දරුවනි, නව ගිවිසුමේ ඉතා ප්‍රබල චරිතයක් වන ස්නාවක ජුවම්තුමා කිතුතුමාගේ පෙරමග සලසන්නා ලෙස ඉටු කලාව් මාගු කාර්ය අගය කිතුතුමා තමා පැමිණෙන්නට සිටි මෙසියස්වරයා බවත් දේව රාජ්‍ය උදා වී ඇති බවත් තාවුරු කරනවා. අද සුද්දෝ සුවිශේෂය තුළින් ගැලුම්කාර මෙසියස්තුමා කවරෙක්ද යන්න ස්නාවක ජුවම්තුමා පෙන්වා දෙනවා. ඒ වන විට සිරගෙදර සිටි ජුවම්තුමා ඔබ මෙසියස්ද යන ප්‍රශ්නය ඇසීම සඳහා ජේසු ස්වාමීන් වහන්සේ වෙත තම ගෝලයන් යැවූ බව අද සුවිශේෂයෙන් සඳහන් වෙනවා. ජුවම්තුමා එසේ කළේ ඇයි? ජේසුන් වහන්සේ මෙසියස්තුමා බව ජුවම් දැනගෙන හිටියා. ආය පෞද්ගලිකව ඌට ප්‍රශ්නයක් වුණේ නෑ. එතුමාට උවමනා කළේ තම ගෝලයන් ඒ බව කෙලින්ම දැනගෙන ඔවුන්ගේ විශ්වාසය සවිමත් කර ගැනීමට ඔවුන්ට ඉඩැරීමයි. එනම් ජේසුස් වහන්සේ කවුරුන්දැයි ඔබට සැකයක් ඇතිනම් ඔබම ගොස් උන්වහන්සේ කරන්නේ කුමක්දැයි බලා ඔබගේ සැකය දුරු කරගන්න. කිතුනු අපගේ දිවිය විශ්වාසයේ බලාපොරොත්තුවේ දිවි පැවතා. වසර 2000කට පමණ පෙර සිදු කිතුතුමාගේ ආගමනයේ සමරන්නට සූදානම් වන අප සමදෙනාම යම් දවසකදී මයි මාලාංකාරයෙන් වඩින කිතුතුමා හමුවීමේ දැඩි බලාපොරොත්තුවෙන් ඉන්නවා. මෙසේ වඩින කිතුතුමා හමුවීමට අප සූදානම් විය යුත්තේ සැබෑ පසුතැවිල්ලකින් යුතුව කිතුතුමා වදාළ සුභහස්නානුව දිවි ගෙවීමෙන් මිස වෙනත් මාර්ගවලින් නොවන බව අපිට පැහැදිලියි. මෙම සූදානම් මේ මග සුව පාසුව දනවන්නක් නොවන බවත් මෙම මගේ ගමන් කිරීමේදී ස්වාමින් වහන්සේගේ නාමයෙන් කතා කළ දිවස් වරුන්ගේ පීඩා විදීම ආ ඉවසීම තුළින් අප පන්නරේ ලබාගත යුතුයි. එදා ජුදා ජනතාව දේශපාලනික සමාජය විමුක්තියක් ලබා දෙන මෙසියස්වරයකු පත්තා සිටියත් තමා පැමිණියේ පාපෙන් විමුක්තිය ලබා දීමට බව කිතුතුමා සිදු කළ ප්‍රාතිහාර මගින් හොඳින් පැහැදිලි වෙනවා. අපිත් සැබෑ සිත් හැරීමකින් යුතුව කිතු සමිඳුන් වෙත යොමු වෙනවා නම් එදා අන්ධයන්ට, කුරුන්ට, බීරන්ට දුන් සාණයට වඩා ගැඹුරු සාණයක් අප ජීවිත තුළ ඇති කිරීමට එතුමා මග බලාගෙන සිටින බව අපි අමතක නොකළ යුතුයි. පිතාගේත් පුත්‍රයාගේත් ස්පීතු සාන්තුගේත් නාමෙන් ආමෙන්.